ආයුබෝවන් ආදරින් පිළිගන්නවා කුකින් ප්‍රියංගා YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම. අද මම ඔයාලට අරගෙන ආවි ගෑවුණු තැන කන්න පුළුවන් ඉතාමත් රසවත් විදියට හදාගන්න පුළුවන් කෙසෙල් මුවක් තෙල් දාගන්න විදියයි. පිටරට අපිට නම් මේ වගේ දෙයක් හම්බුනාම ඉතින් රස බොජුන් පරාදයි. මේ විදියට කෙසෙල් මුව තෙල් දාගත්තාම දවසක් දෙකක් වුණත් නරක් නොවී තියාගන්න පුළුවන්. මේ විදියට කෙසෙල් මුව තෙල් දාගත්තාම ට්‍රිප් එකක් ගෙනියන්න වුණත් පුළුවන්. මේ කෙසෙල් මුව නම් මාරම රසක්. මම මේක දවස් 3ක් විතර තියාගෙන තමා කෑවි. එහෙනම් අපි බලමුද මේ රසවත් කෙසෙල් මුව තෙල් දාගන්නේ කොහොමද කියලා. එහෙනම් මගේ channel එක subscribe කරගෙන bell ලකුණත් click කරගෙන මෙන්නක වීඩියෝ එක බලන්න. මම pan එක ලිපේ තියලා එයට තෙල් එකතු කරගත්. තෙල් එක රත් වෙන විට එයට රම්ප කරපිංච සහ හොඳින් තලාගත් සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගෙන බෙදගන්න. ඒ හරිය මගේ වීඩියෝ වෙලා නෑ. ඊට පස්සේ හීනියට ලියාගත් ලොකු ලුණු ගෙඩියක් පමණ එකතු කරගන්න. එකතු කරගෙන මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මෙහෙතරම ඊනියට පලාගත් අවමිරිස් කරල් දෙක තුනකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. ලුණු ටික හොඳින් තෙම්පරාදු වෙන විට එයට මම උම්මල කඩ ටිකක් එකතු කරගන්නවා. මේ දවස්වල මට උම්මල කඩ ටිකක් තියෙන හින්දා මම උම්මල කඩ ටිකක් වැඩිපුර එකතු කරගත්තා. උම්මල කඩ ටික එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සෙයට සැර අවශ්‍ය පමණට කෑලි මිරිස් එකතු කරගන්න. ඊට පස්සෙයට කහ කුඩු සුවල්පයක් සහ තුන පහ කුඩු ඉතාමත් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. මේ සියල්ලම එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඒ ටික ටික වෙලාවක් තෙම්පරාදු වෙන්න ඇරලා අපි මෙයට හීනියට ලියාගත් කෙසෙල් මුව ටික එකතු කරගමු. මම මේ කෙසෙල් මුව හීනියට ලියාගෙන ලුණුයි කහයි වතුරට දාලා හොඳින් සෝදලා අරගෙන තියෙන්නේ. එතකොට පොඩ්ඩක්වත් කහට පිපෙන්නේ නැහැ. සීරම කෙසෙල් මුව ටික එකතු කරගත්තයින් පසුව අපි මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. කෙසෙල් මුව ටික මිශ්‍ර කරගන්න අතරේ මට තේරුණා කෑලි මිරිස් ටිකක් මදි කියලා. මම නැවතත් කෑලි මිරිස් ටිකක් මෙයට එකතු කරගත්තා. ඊට පස්සෙයට අවශ්‍ය පමණ ලුණුත් එකතු කරලා මේ සියල්ලම හොඳින් නැවතත් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. කෙසෙල් මුව එක හොඳින් මිශ්‍ර කරගෙන පියනකින් වාලා අපි ටික වෙලාවක් උයාගමු. ටික වේලාවකට පසුව පියන ඇරලා නැවතත් මේ කෙසෙල් මුව එක මිශ්‍ර කරගන්න. නැවතත් පියනින් වහලා තවත් ටික වෙලාවක් අපි උයාගමු. නැවතත් ටික වෙලාවකට පසුව පියන ඇරලා මේ කෙසෙල් මුව එක හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ විදිහට සැරින් සැරේ පියන අරිමින් කෙසෙල් මුව එක කලවම් කරගන්නකොට තැඹිලා නැති කෙසෙල් මුවත් හොඳින් තැඹෙනවා. නැවතත් මම පියනින් වහලා මේ කෙසෙල් මුව එක තව ටික වෙලාවක් උයා ගන්නවා. මොකද මේකේ වතුර ගතිය හිටින කම්ම අපි මේක උයා ගන්න ඕනේ. ටික වේලාවකින් නැවතත් අපි මේ කෙසෙල් මුව එක කලවම් කරගමු. කලවම් කරගෙන පියනින් වහලා නැවතත් මේක උයා ගමු. මේක තිටගතිය හිඳෙනකම්ම හොඳින් උයා ගන්න ඕනේ. දැන් නම් මගේ කෙසෙල් මුව එක ඉදිරිය ඉවරයි. මම මෙයට දෙහිස්ම ටිකක් එකතු කරගෙන නැවතත් හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේ මම ලිප ඕප් කරගෙනයි තියෙන්නේ. දෙහිස්ම එකතු කරගත්තයින් පස්සුව මේ කෙසෙල් මුව එක මාරම රසයි. එහෙනම් ඔයාලත් මේ විදියට කෙසෙල් මුව එක හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි.